отличие данного самолета в том, что он делает не то, что воздушную разведку, но и может... වෙනදා වගේම සුබ දවසක් කියන ගම අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඩොනේට්ස් කලාපයේ මරින්කා නගරයේ වයඹ දිසින් පිහිටි හෙරහුකා නගරයේ දෙසට වේගෙන් ඉදිරියට ගමින් සිටින රුසියානු බටයන් වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්‍රේනයට සැපයුම් ලබා දෙන කුරකෝවෝ නගරයේ ප්‍රධාන පාලම රුසියානු ගුවන් හමුදාව මගින් වංසා දමා තිබෙනවා. ප්‍රහාරයත් සමග යුක්‍රේන බටයන් වෙත සැපයුම් සීමිත වෙමින් පවතින අතර මෙම කලාපයේ යුක්‍රේනයේ අවසන් ආරක්ෂක බලවල පමණක් ඉදිරිව ඇති නිසාවෙන් ෆ්‍රන්ට් එක බිඳගෙන ඉදිරියට යාමට රුසියානු බටයන්ට ඉදිරි පැය කිහිපය තුළ හැකි වෙනවද කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. තත්ත්වය එසේ තිබියදී රුසියානු සන්නද්ධ හමුදාව විසින් අප්‍රේල් මාසයේදී නව හමුදා පෙරමුණක් නැගෙනහිර යුක්‍රේන කලාපයෙන් ආරම්භ කිරීමට සූදානම් වෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. රුසියානු බුද්ධ දරතුරු මත යුක්‍රේනයේ නැගෙනහිර කලාපය ආරම්භ කිරීමට නියමිත නව යුද්ධ පෙරමුණ ඊසාන දිග යුක්‍රේන කලාපයෙන් කියෙව් දක්වා පහර දීමට සූදානම් කරමින් පවතිනවා කියලා තමයි වැඩිදුරටත් තොරතුරු හෙළි කරලා තිබෙන්නේ. මේ වන විට ප්‍රහාරයට අවශ්‍ය වන අවියාවිද 24 පැය පුරා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරමින් පවතිනවා කියලා මේ සමස්ත යුරෝපයේම ආයුධ නිෂ්පාදනයේ 3-2කටත් වඩා වැඩි ප්‍රතිශතයක් කියලා තමයි වැඩිදුරටත් තොරතුරු හෙළි කරලා තිබෙන්නේ. මෙම යුද්ධ පෙරමුණේ ඉදිරි ආරක්ෂක බලල්ල වැග්න බලකාය විසින් මෙහෙයවීමට නියමිත වෙනවා වගේම අවශ්‍ය වුවොත් බෙලරුසියාවද මෙම ප්‍රහාරයට එක්වනු ඇති බවයි තවදුරටත් තොරතුරු හෙළි වෙලා තිබෙන්නේ. මේ වන විටත් ඒ සඳහා වැග්න බලකාය හා බෙලරුසියාව යුද අභ්‍යාසයක් ආරම්භ කළා තමයි තිබෙන්නේ. කොහොම වුණත් මෙම ප්‍රහාරය සාර්ථක වුවොත් මෙය මෙම යුද්ධයේ අවසන් ප්‍රහාරය බවට පත්වනු ඇති කියලා තමයි යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි ආමේනියාව සහ අසර්බයිජානය අතර නැවත වරක් යුද උණුසුම වර්ධනය වෙන්න පටන් අරගෙන තිබෙනවා. ඔබට මතක ඇති පසුගියදා නාගෝනෝ ගර්බා කලාපය මුල් කරගනිමින් ආමේනියාව සහ අසර්බයිජානය අතර ඇති වූ දින දෙකේ යුද්ධයෙන් නාගෝනෝ ගර්බා කලාපය අත්කර ගනිමින් අසර්බයිජානය යුද්ධය ජයග්‍රහණය කරනු ලැබුවා. කොහොම වුණත් ආමේනියාවට බටහිර සහාය ලැබීමත් එක්ක මේ වන විට ආමේනියාව සහ අසර්බයිජානය අතර ආතතිකාරී තත්ත්වය උත්සන්න වෙමින් පවතිනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. පළමු යුද්ධයෙන් පරාජයට පත්වුවත් බටහිර සහාය ඇතිව ආමේනියාව විසින් අසර්බයිජාන දේශ සීමාව වෙත දහස් ගණනක් හමුදා බටයින් යුද ටැංකි සහ සන්නද්ධ රථ කැඳවීමෙන් සිටිනවා කියලා තමයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.